තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් ඉදපත් කළත් මම ගැටලුවා. ස්වාමීන් වහන්සේ මුලින්ම පහළ වෙන්නේ කර්මයේද සත්‍යවාද පහදා දෙන්නේ. මුලින්ම පහළ වෙන්නේ කර්මයේද සත්‍යවාද? මුලින්ම පහළ වීමක් කියලා එකක් නැහැ බුදුදහමේ හැටියට. තේරවාද ධර්මයේ හැටියට. ඒ කියන්නේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආරම්භයක් මම කියන්නම් තියෙනවා හොයලා වැඩක් නැහැ එකක් ආරම්භයක් තියෙනවා පේන්නේ නැහැ කො බුදුන්ට පේනුණා අපිට පේන්නේ නැහැ නැත්නම් බුදුන්ට පේනුණෙත් නැහැ එහෙම වුණොත් එහෙම වෙනම් ප්‍රශ්නයක් එනවා ෆන්ඩමෙන්ටල් එරර් එකක් එනවා තේරවාදයේ ඇතුළෙම බුදුරජාණන් වහන්සේගේ සර්වඥත්වය පිළිබඳ ඊට පස්සේ තුන්වෙනි එක ආරම්භයක් නැහැ ඔය තුනෙන් තේරවාදීන් ඉන්නේ දේශනාවේ එන්නේ ආරම්භයක් නැහැ කියන තැනට ඒකට සූත්‍ර තියෙනවා අවිද්‍යාවේ මුල මෙතන් මේන් ප්‍රථම අවිද්‍යාව නොතිබුණායයි කියන්න බෑ. ආරම්භයක් ඇත කියලා කියන්නේ යම් කිසි කල්ප කෝටි ලක්ෂ ගානකට කලින් හරි ආරම්භයක් තියනවා කියන ඉතින් එහාට අවිද්‍යාව නැහැනේ. සසර කාගේ හරි කමන්නේ. දේශනා වෙන අවිද්‍යා සූත්‍රය, තණ්හා සූත්‍රය, අංගුත්තර නිකාය, දසක නිපාතේ මට මතක හිටියේ. අවිද්‍යා සූත්‍රයේ භව තෘෂ්ණ භව තණ්හා සූත්‍රය. අවිද්‍යා 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 කියලා ගන්න එපා පාලියෙන්. අවිද්‍යා සුත්තං භව තණ්හා සුත්තං. ඊට පස්සේ සූත්‍රයක් තිබිලා තිනවා භව දිට්ටි සූත්‍රය කියලා එකක්. බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ඒ සූත්‍රය කෝට් කරනවා. මේ සූත්‍රයේ මෙසේ තිබුණා කියලා අද වෙනකොට ත්‍රිපිටක පාලියේ ඒ සූත්‍රය හොයාගන්නට නැහැ. ඒක භව දිට්ටි සූත්‍රය කියලා. ඉතින් ඒ ෘත දෙකේ කියනවා මෙතනින් පෙර අවිද්‍යාව තිබුණ නැහැ යයි නොක් කියන්න බෑ. එහෙම කාලයක් තිබිලා නැහැ. මෙතනින් පෙර භව තෘෂ්ණාව තිබුණ නැහැ. භව තෘෂ්ණාව පසුව හටගත්තා. ඊතෝ පුබ්බේ නා හොසි. යයි නොකිය යුතුයි. එහෙම එකක් නැහැ. පස්සේ හටගත්ත කියලා එකක් නැහැ. ඒ කියන්නේ මේක දිගටම තිබිලා තියෙනවා. ආරම්භය තිබුණොත් එන ප්‍රශ්න ටික ඒක වෙනම ප්‍රශ්න ටික. ආරම්භය මම නිකන් කියන ආරම්භයක් තිබුණොත් බුදුදහමක් නැහැ. ඔන්න ඔක තමයි කොටිම කතා. ආරම්භයක් තිබුණ බුදුදහමක් නෑ. මම ඒ කියනවා ඉස්සෙල්ලා ටක් ගාලා හිතන්නකෝ. දැන් අපි බෞද්ධ වශයෙන් තේරවාද දර්ශනය ඉගෙන ගන්න. තේරවාද දර්ශනය ඉගෙන ගන්න. තේරවාදයේ මත පිහිට කතා කරා. තේරවාදයේ මූලික සංකල්ප වා මත. මොකද්ද මේ මූලික සංකල්ප? මනුස්ස භවයේ උපදින්නට මොකද්ද තියෙන අවශ්‍යම අංගය? කුසල කර්ම. තිරිසන් භවයේ උපදින්නට අකුසල කර්ම. මං අහනවා කුසල කර්මයකින් තොරව මිනිස්සෙක් විය හැකිද? අකුසල කර්මයකින් තොරව මිනිස්සෙක් විය හැකිද? සීර්ෂණෙක් විය හැකිද? බෑ. මුලින්ම ආරම්භයක් තිබුණා නම් අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ මොන භවයෙන්ද පටන් ගත්තේ? මනුස්ස භවයෙන් නම් කුසලයකින් තොරව මිනිස්සෙක් වී ඇත. එහෙනම් දැන් කුසල් කරලා තේරුමක් නැහැනේ. කුසල් නැතුව මිනිස්සෙක් වෙලානේ. හරිනේ? තිරිසනෙක් නම් අකුසලයකින් තොරව මිනිස්සෙක් විය තිරිසනෙක් විය ඇත. අකුසල් කිරීමේ වලකට තේරුමක් නැහැ. තිරිසනෙක් වෙන්න පුළුවන්. මොකද හේතුව මුලේ ඒ පළවෙනි භවයට විතරක් ඒක වළංගු වෙලා අනිත් භවයට වළංගු නොවෙන්නට මොකද්ද පදනම? එනකි එහෙමනම් ගන්නේ මුල්ම භවයේ අවීචියෙන් පටන් ගන්න වෙන්නේ අපිට. අවීචි මහා නරකයෙන් එහෙම පටන් අරගෙන එහෙම එන්නව. පදනක් නැහැ. සසර ආරම්භයක් තිබුණොත් නිවනක් නැහැ. නිවන යනු කවරක්ද? හේතු නිරුද්ධ කිරීමෙන් දුක නිරුද්ධ වෙනවා. දුකේ අනුත්පාද නිරෝධය. හේතු නිරුද්ධ කිරීමෙන් මොකද හේතු? තෘෂ්ණා, කර්ම, අවිද්‍යා නිරුද්ධ කිරීමෙන් නිවනටපත් වේ. ආරම්භයක් තිබුණොත් පළවෙනියෙන් පහළ වෙච්ච සිත රූපය ඒක දුකක්ද සැපද? පංච උපාදානස්කන්ධය දුකක්. දුකක පහළ වීමක්. පළවෙනි දුක පහළ වෙලා තියෙන්නේ බලන්න පළවෙනි දුක පහළ වෙලා තියෙන්නේ අවිද්‍යා තෘෂ්ණා කර්ම කලින් තිබිලද නැහැ. හේතුන්ගෙන් තොරව දුක හටගෙන ඇත. දැන් ඔන්න අපි මහන්සිලා රහත් වෙනවා මේක කෙලිස් කපලා. දැන් කොහොමද අපි ගැරන්ටි කරන්නේ දැන් කෙලිස් නැති වෙලා නිවන් දැක්කනේ? කවදා හරි දවසක මේ ස්කන්ධය නැවත හටගන්නේ නැද්ද? ඇයි පළවෙනි එක හටගෙන තියෙන හේතු රහිතව?
පළවෙනි ස්කන්ධය පහළ වෙනවා ස්කන්ධයක් තියෙනවා මුලින්ම ඒ පහළලා තියෙන අවිද්‍යා තෘෂ්ණා කර්ම තිබිලාද නැහනේ තෙලිමනේ පහළලා තියෙන්නේ දැන් අපි අද රහත් වෙනවා කියලා කියන්නේ අවිද්‍යා තෘෂ්ණා කර්ම දුරු කරාමනේ දුක කෙලවර කරන්නේ ඔන්න රහත් වුණා කියලා හිතන්නකෝ දැන් අවිද්‍යා තෘෂ්ණා කර්ම නැහැ කවදා හරි දවසක මේ సంతානේ නැවත හටගන්නේ නැහැ කියලා ගැරන්ට් කරන්න පුළුවන් ද අපිට ඇයි පළවෙනි දුක පහළලා තියෙන හේතුව නැතුව නම් ආයෙ පටන් ගන්න පුළුවන් නේ නිවනක් නැහැ ඒ නිසා ඒක වැදගත් ප්‍රශ්නයක් විසඳ ගන්න ඕන ප්‍රශ්නයක් සසර මුලක් තිබුණොත් බුදු දහමක් නැත ඒ නිසා බුදුරජාණන් වහන්සේ පුබ්බා කෝටි නපඤ්ඤායිති කියලා කියන්නේ පැනවෙන්නේ නැහැ බැලුවට පේන්නේ නැහැ කියන එකක්වත් බලල වැඩක් නැහැ කියන එකක්වත් නෙමෙයි නැහැ තිබුණොත් දේශනාවල පදණක් නැහැ පළවෙනි භවය උත්තර දෙන්නට බෑ. නැව දිවනටපත් වුනාම නැවත දුකට උපදීද? ස්ථිර උත්තරයක් නැහැ. පළවෙනි නාම රූපයන් අහේතකෝ හටගත්තේ? පළවෙනි රාම රූපය අසංකතයි. අසංකත දහත් අසංකත නාම රූපය බිඳෙන්නේ ඇයි? ප්‍රශ්න ගොඩක්. බුදුදහමේ පදණක් නැති වෙන. නමුත් මේක කොච්චර කිව්වා සමහර ලාවට හිතර දැනෙන්නට පුළුවන්. කොහොමද මේක වෙන්නේ ආරම්භයක් නැතුව යන එකක් වෙන්නේ කොහොමද ඕක තමයි මම පොඩි අතිරේක කියන තෝමස් ඇක්වයිනස් කියලා හිටියා මේ කතෝලික පූජකයෙක් මේ තෝමස් ඇක්වයිනස් God existence of God දෙවියන්ගේ පැවැත්ම විස්තර කරන්නට ගෙනාපු තර්ක පහක් තියෙනවා ඔයවල තියෙන පදනම තමයි ඒකට කියනවා රිග්‍රෙෂන් ඒ කියන්නේ count ඒ කියන්නේ මුලක් නැති ක්‍රියාවලියක් මේක රිඩියුස් කරන් ගියාම දැන් උදාහරණයක් මෙයාගේ අම්මා මෙයා මෙහෙම මේ මනවනේ පිස්සරන පස්සට මේ සිතට කලින් මේ සිත හේතුව ඔහොම යනවා පස්සට හරිනේ පස්සට ගියාම මොනවා හරි සිද්ධියක් පටන් අරන් තියෙන්නේ ඉෆෙක්ට් එකක් කෝස් එකක් නිසා හේතුවක් නිසා ඒ හේතුව තව හේතුවක් නිසා ඔහොම යනවා ඉතින් මෙයාගේ තර්කය තමයි මේ වගේ හේතුඵල සම්බන්ධයේ මුලක් නැතුව පවතින්නට සුදුසු නැහැ. සාමාන්‍යයෙන් හිතනකොට එන හැඟීමක් මේ. මං හිතන්නේ බෞද්ධයන්ටත් එන හැඟීමනේ. කොහොමද වෙන්නේ මේක ආරම්භ වෙන්නේ? මොකද්ද මේ කියලා මහා ප්‍රශ්නයක් එනවා හිතට. ඒක විසඳගන්න හරිය නිකන් අර මං කියන්නේ එකට හිතට කිති කෑනවා වගේ. නිකන් කොච්චර කිව්වත් ඒක මදි වගේ. මොකක් කරේ අමුත්තක් දැනෙනවා මේ. අමුත්තක් දැනෙනවා. මේක හැටියක්. ඒ තෝමස් ඇක්මන්ට හිතුණා. තෝමස් ඇක්මන්ට සිරස් ගුවා. ඒ නිසා මේක වියන හැකි. ඒ නිසා කිසිදු කෝසලිටි එකට හේතුවකට යටත් නොවන විශේෂ දෙයක් තිබිය යුතුයි. ඒකෙන් තමයි මේක ආරම්භ වුනේ. ඔහු තමයි God. හරිනේ? අපි මුලක් පැනවා. අපි ගෙවියන් ගාවට යන්නේ නැහැ නේ අපි. අපි මුලක් පැනවුවොත් මොකද වෙන්නේ? මොකක්වත් නැතුව හටගන්න. අන්තිමට වැටෙන්නේ අහේතුකවාදයකට. මතක තියාගන්න. සසර මුලක් පැනවුවොත් අපි වැටෙන්නේ අහේතුකවාදයකට, නියත මිත්‍යා දෘෂ්ටියකට. එතනියට මම කතා කරන්න ඕනේ කියන්නේ. එනිසා ඒක ඒක මගේ පිළිගත්තු ඒක දැඩිව පිළිගත්තු. දැඩිව ඒක මතේ හිටියු නිකන් අදහස ලෙස තිබීම නේ මම එහෙම මෙයා කරන්නේ නෙමෙයි. නියත මිත්‍යා දෘෂ්ටි අවස්ථා දෙකක් තියෙනවානේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි විසඳ ගන්න බැරුව හිතන එකක්. එතකොට ඒ ඊට පස්සේ අපි කොහොමද දැන් හේතුඵලයේ විශ්වාස කරනවා මුලක් විශ්වාස කරනවා. නමුත් පළවෙනි ධර්මයේ හැටි වෙච්ච හැටි විස්තර කරගන්න බෑ එහෙම කිව්වොත්. එතන තෝමස් ඇක්වයිනස් ආවි දෙවියන් ගාව නතර වුණා. අපිට යන්න වෙන්නේ මගේ මුලක් හොයන් ගියොත් එහෙම නිකන් හටගත්ත අ හේතුක මොකක්ද මේ නාම රූපේ හැටි ඒ සිත මේ සිතට වඩා වෙනස්ද ප්‍රශ්න ගොඩක් දැන් ඒ තෝමස් ඇක්වයිනස්ගේ මතය මම මේ සමාන නිසා මේ කතාව ගත්තේ ඒ මතයට ගේන විරුද්ධ දෙකක් තියෙනවා ඇයි එහෙම හිතුනේ එයා එහෙම තීරණයකට ආවේ ඇයි ඒක ඔහුගේ මති මාත්‍රයක් පමණයි ඒක ලස්සන උපකයි මුලක් තියෙන බෑ තියෙන්න ඕනේ කියලා හිතුවේ අයියා. ඒක ඔහුගේ අදහසක්. ඔහුට දැනෙනවා ඒක වෙන්න ඕනේ කියලා. සමහර ලාට අපිටත් දැනෙනවා ඒක තියෙන්න ඕනේ කියලා. ඊට පස්සේ දෙවෙනි ක්‍රමය තමයි ඔහුට ගෙන ආපු විරුද්ධ මතය. ඒකෙන් අපිත් අපිට ඇප්ලයි කරගන්න ඕනේ. එයා කියන්නේ පළවෙනි දෙය ඒක බීන් කියලා කියන්නේ දෙය. පළවෙනි දෙය හේතුඵලයට යටත් නොවිය යුත්තක් විය යුතුයි. පළවෙනි දෙය unmovable හෙලවෙන්නේ නැති දෙයක් විය යුතුයි. මොකද motion එකත් එක්ක කතාව ගන්න. පළවෙනි දෙය අනිවාර්යෙන් සිටිය යුතු සත්වයක් විය යුතුයි. ඒ තමයි God කියලා කියන්නේ. ඒකට කියන අනිත් තර්කය තමයි
අපි හැමතිස්සෙම කියනවා නම් God geng hata gatta sielu nama rupayo. Ini pasti ayam kira nawa. Ini mungkin otomatis akmanas ke konen balan. Nek apit apply kerja. Oh, pawasan nawa. Me palaveni eka uncaused, unconditioned. Hetu nisa hata gatte kak nevei. Unmovable, unmoving, unmovable. Eka helavan helavi anu hak kakele noel noel noselavan nawa. Eh, madhi ekim patang gatta sialle helavi yutui. Ikan sialle helavan nawa. Eh, madhi ekim sialle helan sialle hetu nisa hata gatte. Palaveni eka hetu nisa hata gatte ne. Arane? එතකොට මොකද්ද පදනම පළවෙනි එකට හේතුවට යටත් නොවෙනවා කියන පදනම මොකද අපි කියන්නේ හැමදේ අපි දකින්න හැම එකක්ම හේතුවට යටත් නම් පළවෙනි එක හේතුවට යටත් නොවුනේ කවරක් නිසාද කියන්නට තේරෙන්නේ පළවෙනි එක හේතුවට යටත් වුණා නම් ඇයි එබඳු දේවල් නැවත නැවත තියෙන්නට බැරි ඇයි එකක් පමණක් උනේ ඇයි එක දෙවියෙක් පමණක් වෙන්නේ ඇයි එහෙම වගේ තව ඇයි ඉන්න බැරිද දැන් බලන්න අපි කියනවා හේතුවට සැලටයි හැම චිත්තයිසිකයක්ම හැම රූපයක්ම හේතුඵල සම්බන්ධයට යටයි. ඇයි පළවෙනි නාම රූප දෙක විතරක් හේතුඵල වලින් තොරව හටගත්තේ කොහොමද? ඒකට හටගන්න පුළුවන් නම් ඇයි පස්සේ හේතුඵල වලට නාම රූපයක් හටගන්න හේතුඵල වලින් තොරව හටගන්නට බැරි? බුදුරණන් වහන්සේ කොහොමද හටගන්න සියල්ලම බිඳනවා ආදී ලෙසට දේශනා කරේ එසේනම්? ඒ නිසා තේරවාදී හැටි ආරම්භයක් නැත. කොහොමද මේක තේරුම් ගන්න? මේක විසඳෙන්නේ නැද්ද? විසඳෙනවා. ඒක විසඳෙන්නේ කාංකා විතරන විසුද්ධි අවස්ථාවක. මම දැන් ලොකු දේශනාවක් කරා අන්තිමට. මේ ඒ එතරම් තියෙන අර්ථය මෙහෙමයි. යම් කිසි ධර්ම પરම්පරාවක ආරම්භයක් නැතිනම් නැතිනම් මනම් if කියලා ගන්න. නැතිනම් කිසිම විටක එහි ආරම්භයක් නැති බව ප්‍රත්‍යක්ෂ කළ නොහැකි. ආරම්භයක් ඇතිනම් බලන්න පුළුවන් මුල ආරම්භයක් නැතිව ප්‍රත්‍යක්ෂ කරන්න මොකද බල්ල 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 පුළුවන් ප්‍රත්‍යක්ෂ කොච්චර බැලුවත් නෑ කොච්චර බැලුවත් තව හිතනවා තව තී තව තී තව තියුත් තියයි තව ගියොත් තියෙද කොච්චර බැලුවත් ආරම්භයක් නැතිනම් ඒක ප්‍රත්‍යක්ෂ කරන්නට බෑ මුල ඒ කියන්නේ මුලක් නැහැ නේද කොච්චර බැලුවත් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් ගන්න බැරි ආරම්භයක් නැති ධර්ම પરම්පරාවක ආරම්භයක් නැති බව තේරුම් ගන්න දින එකම ක්‍රමය ආරම්භයක් තිබිය නොහැකි කියන අවබෝධයට පැමිණීම ආරම්භයක් තිබිය හැකි සම්භාවිතාවක් නැහැ කියලා තේරුම් ගැනීම. ඒක තමයි එකම ක්‍රමය. ඒක තමයි කාංකා විතරන විසුද්ධියේ තේරුම් ගන්න. පටිච්චසමුප්පාදයේ මෙනෙහි කරනකොට නැවත නැවත බව තුනක් කල්ලලා මෙනෙහි කරනකොට ඔහුට තේරෙනවා කිසිදු විඥානයක්. ඒක පෙරභවයේ පසුව බලන්න ඕනේ නැහැ. බලන්න අවශ්‍යම නැහැ. කිසිදු විඥානයක් කර්මයකින් තොරව හටගත නොහැකි කියන අවබෝධය ප්‍රත්‍යක්ෂ අවබෝධයට තමයි. ඒක ප්‍රත්‍යක්ෂය. හැබැයි අනුමානයේ මිශ්‍රණය මිශ්‍රයි. ඒකට කියන්න වෙන්නේ ඉන්ඩක්ටිව් කියලා කියන්නේ අපි. ඒ කියන්නේ යම් කිසි කොටසක් දිහා නැවත නැවත බලලා සාම්පලයක් දිසා ඒක ජෙනරලයිස් වෙනවා හිතට. ඒක කොච්චර සාධාරණද කියලා අහුවොත් ඒක ඒ වෙලාවේ යෝගියාට හිතට ප්‍රත්‍යක්ෂව දැනෙන දෙයක්. එදාට කොච්චර තර්කණයෙන් හිතුවත් ඒ හේතුඵල සම්බන්ධයේ වැටහුණු මනසට කර්මයකින් තොරව විඥානයක් පහළ විය නොහැකි කියන ප්‍රත්‍යක්ෂ දැනුම එනවා මේ දැනුම නැතුව ප්‍රත්‍යක්ෂව විඥානය හටගන්නේ කර්මයෙන් නිසා කියන එක බුදුන් විශ්වාස කියන නිසා විශ්වාස කරලා මං අහුවොත් ආර්යයන් වහන්සේ කෙනෙක් පෙර භවයක් තියෙන භව පසු භවයක් තියෙන භව කෙලස් තිබුණොත් විශ්වාස කරන්නේ බුද්ධ වචනේ මතද තමන් අවබෝධ කරගෙන තමන් අවබෝධ කරගන්න නැත්නම් ඒ ආර්ය භාවයේ ප්‍රශ්නයක් නේ. ඒක තමන් අවබෝධ කරගන්න. ඒක තමන්ගේ දර්ශනයක්. ඒක ඇති කරගන්නේ කාංකා විතරන විසුද්ධියේදී. ඒක ඇති වෙන හැටි අපි කතා කරමු ඊදාට. එතකොට මේක තමයි ඒක අවබෝධ කරගන්න ක්‍රමය මුලක් නැති බව අවබෝධ කිරීම. මුලක් තිබිය තිබියේ තිබීමේ සම්භාවිතාවක් නැහැ කියලා අවබෝධ කිරීමෙන් තමයි සසර මුලක් නැහැ කියලා තේරුම් ගන්නේ.